අද උදැසන වෙන විට මම හිතන ජලාශ හොඳ මට්ටමක තියෙනවා. මේ වෙනකොට 62.4% සමස්ත ජලය පිරලා තියෙනවා. එතකොට දැන් පහුගිය අවුරුදු 5 ගත්තාම ඒ පහේ අපි හිටියේ ඇත්තටම පල්ලෙහා අදටත් පල්ලෙහා නමුත් දැන් ඉතා ආසන්නයට කිට්ටු වෙනවා ඒ ටික මේ ලඟ වෙන්න. එතකොට ජලාශ දැන් සමහර ජලාශ ඊරෑ පොඩි ඒවා පොන්ස් කියලා අපි ඒවට කියනවා. ඒවා උතුරලා තියෙනවා නිකන් අපකොත් මලේ ලක්ෂපාන බ්‍රෝඩ්ලන් කුකුලේ කැනියන් කියන ඒවා කුකුල ලොකු ජලාශයක් නෙමෙයි පොඩි එකක් තියෙන්නේ. නමුත් ඊටත් වඩා පොඩි ලක්ෂපාන පැත්තේ තියෙනවා කැනියන්. ඒවා උතුරන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ලෝඩ් එක නැහැ ඇත්තටම. ඊයේ දුවලා තියෙන්නේ තර්මල් විදිහට කෝල් එක තමයි. කෝල් ප්ලාන්ට් එක ඇතුළු ගල්ලඟුරු බලාගාරයත් ඉතාමත් අඩු ලෝඩ් එක දුවලා තියෙන්නේ. දැන් ඊයේ දවසේ ඇත්තටම සමස්ත පරිභෝජනය ගත්තාම ගිගාවට් පැය 35ක ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ අපිට. එතකොට පීක් එක 1775ක් තමයි මේකට වාර්තා වෙන්නේ. මොකද තෙත සහිත කාල ගුණයත් මේ ඊයේ ඉන්ඩස්ට්‍රි නැති නිසාත් ඒක එහෙම තමයි වෙන්නේ. එතකොට කොම්පොෂන් එක ගත්තොත් සාමාන්‍යයෙන් තර්මල් කියන එක ගල්ලඟුරු තමයි බේසිකලි ඊයේ වෙනකොට මේ කන්ට්‍රිබියුට් කරන්නේ 27% දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඔක තමයි ඇත්තටම විය යුත්තේ. අපි කතා කරන්නේ ඒකයි පායන කාලටත්. එතකොට ඉරේලිය පාවිච්චි කරලා එතකොට අපිට හයිඩ්‍රෝ අඩු වෙන පායන කාලෙට ඉරේලිය සහ සුළං පාවිච්චි කරන්න පුළුවන් අපිට. එතකොට ඔය කම්පෙන්ෂන් එකට ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ විදුලි බිලට සැලකිය යුතු සහනයක් දෙන්න පුළුවන්. ඔක තමයි අපි දිනපතා පුන පුනා කියන්නේ. අපි ඔබට මීට මාස දෙකකට කලින් කිව්වා ඉදිරියේදී ජලාශ උතුරනවා කියලා. දැන් ඒ තත්ත්වෙට ඉතා ආසන්නයි. දැන් ලොකු ජලාශ ගත්තොත් මාවුසා කැලේ තව මීටර 1.5කටත් අඩුයි. 1.4යි තියෙන පිරෙන්න. එතකොට කාසල් ජලාශය 0.75 මීටර තියෙන පිරෙන්න. ඉතින් මේ විදිහට කාලගුණය පැවතුනොත් ඒවා මේ ඉදිරියේදී උතුරන තත්ත්වෙන් වලට එයි. දැන් අර පැත්ත ගත්තාම මහවැලි කම්ප්ලෙක්ස් එක පැත්ත තාම ඒ පැත්තට ලොකුවට වර්ෂාවල් නැහැ. නමුත් වර්ෂාවල් එනවා. මේ කොත්මලේ පැත්තෙන් වතුර මේ බෝතැන්න හරහා මේ පැත්තට එනවා. මේ උකුල හරහා බෝතැන්න නෙමෙයි උකුල හරහා වික්ටෝරියා වලට දැන් වතුර එනවා. එතකොට වර්ෂාවකුත් එනවා ඉදිරියේදී ඊසාන දිග මෞසමෙන්. එතකොට මේ ජලාශයත් පිරෙනවා. එතකොට ඇත්තටම දැන් පිටාර මට්ටම කියන්නේ මේ උපරිම මට්ටම අපිට තියෙන 100% කියන්නේ මේ ගිගාවට් පැය 1200ක ධාරිතාවක් තමයි සමස්ත ජලය තියෙන්නේ අපිට. ඉතින් ඕක ඉන්ෆ්ලෝයිකින් බැලන්ස් කරන එක තමයි අපි කරන්නේ. පහුගියවතාවල ඔබට මතකයි මීට මාසයකට කලින් මාසෙකමාරකට කලින් මේ බොහෝ දෙනෙක් වික්ෂිප්ත වුණා මේ වර්ෂාව එන්නේම නැති වෙයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මේ වසරේ මම හිතන්නේ ඇත්තටම මේ දැන් මේ තියෙන තත්ත්වය ඉතාමත් යහපත් තත්ත්වයක්. ඉදිරියේදී තවත් වැසි වර්ධනය වෙයි කියලා තමයි අපිට ආරංචි මාර්ග දැනගන්න තියෙන්නේ. ඉතින් එතකොට තවත් මේක මේ වියදම ජනන වියදම කියන එක තවත් දුරටත් අඩු වේවි. දැන් සුළං සහ සූර්යබලයත් සෑහෙන දුරට සහභාගී වෙලා තියෙනවා මේකට. සුළං අඩුයි ඇත්තටම 104ක් වගේ. සූර්යබලය 107ක් වගේ තියෙනවා. ඒතර මිනි හයිඩ්‍රොත් සෑහෙන දායකත්වයක් 113ක් එහෙම නැත්නම් ගිගාවට් පැය 4.8ක් ඊයේ දවස් තුල අපේ පද්ධතියට දායක වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ සමීකරණයක් තමයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. ඔය සමීකරණය තමයි ඇත්තටම අවුරුදු පුරාම ක්‍රියාත්මක කළ හැකි වන්නේ පුනර්ජනනීය බලශක්තිය අපිට තියෙනවා නම්. දැන් ඔබතුමා කියපු ආකාරයට මේ වැනි වැසි තත්ත්වයක් නිසා ජනන වියදම අඩු කරගන්න පුළුවන් නම් දැන් ඇයි මේගොල්ලෝ අදිසිය විදුලි බිල වැඩි කරන්න මේ සූදානම් වෙන්නේ? ඔව් ඒක අපි කලිනුත් පැහැදිලි කෙරුවා. දැන් ජුනි මාසයේ ඔබට මතක ඇති විදුලි බිල අඩු කෙරුවා. ඒ අඩු කිරීමත් එක්ක මේ ආදායම වියදම ගලපගන්න බැරි වුණා. මේ ආදායම අඩු වුණානේ ඇත්තටම. ඉතින් ඒ ආදායම ගලපන්න පහුගිය ආදායම ගලපන්න තමයි වැඩි කරන්න ඕන කියලා කියන්නේ. ඉදිරියේදී නම් මේක ලාභයි කොහොමටත්. මේ මාසිකට දෙකකට ලාභේ හෝ පාඩු බලලා නෙමෙයි මේ ටැරිෆ් හදන්නේ. සාමාන්‍ය වාර්ෂිකව බලලා හදන්නේ. ඉතින් මාසයක් ගානේ අපි ටැරිෆ් වෙනස් කරන්නේ නැහැ පෙට්‍රෝලියම් එක වගේ. අපිට තියෙන්නේ මාස 6ක් එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදී ඉන්ටර්ම් එකක් දාලා මාස 3කට සැරයක් මේ ටැරිෆ් එක වෙනස් කරගන්න පනතෙන් විධිවිධාන දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ කියන්නේ ජුනි මාසයේ ටැරිෆ් එක අඩු වීම නිසා නැතිවෙච්ච ආදායම ගලප ගන්න විදිහක් නැහැ. මහා භාණ්ඩාගාරයේ දැන් උදව් වෙන්නේ නැහැ. ඉතින් දැන් ඇත්තටම ජනතාව පිට තමයි ඒක පැටවිලා තියෙන්නේ. එතකොට ජනතාව ඒ සඳහා දැනුවත් වීම විය යුතුමයි.
එතකොට ජනන වියදම වැඩි වෙන්න වානම් ජනතාව මේ පිළිබඳ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද වෘත්තීය සමිතිය වලට හැමදාම මේක පාලනය කරන්න දෙන එක එකකින් වෙන්නේ හැමදාම අපිට ලයිට් බිල වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙන එකයි. මොකද නැත්තම් අඩු වියදම් බලාගාර හැමදාම බිම දැම්මේ මේ වෘත්තීය සමිති. ඉතින් ඒකේ පළ විපාක තමයි දැන් ඍජුවම ජනතාවට ඒක පැටවිලා තියෙනවා. වෙනදට නම් මේක ට්‍රෙෂරිය ගන්නවා. ඒක උදේ බිලියන 50ක් පාඩුවේ ගිය අවුරුද්ද කියලා. හැබැයි ට්‍රෙෂරිය කියන්නේ ආයෙත් අපි පැහැදිලි කරා අපිම තමයි. ඒක උදේ අපේ බදු සල්ලි අපේ මේ කුසියේ දින භාණ්ඩවල ගහන බදු ඒව තමයි ආයෙ ට්‍රෙෂරිය කියලා ගෙව්වෙත්. දැන් ඍජුවම මේක ජනතාව වෙත පැටවෙමින් තියෙනවා. ඉතින් ඉල්ලන්නේ වැඩි කළා ওই පහුගිය මේ අඩු වෙච්ච ටික කියලා තමයි කියවෙන්නේ. ඒකත් නැවත වරක් සමාලෝචනය කරනවා මේ තියෙන වැසි සහිත තෙත කාල ගුණයත් එක්ක කොහොමද කියලා තාමත් හරියට අවසාන තීන්දුව අරගෙන නැහැ. එතකොට දැන් පනතේ 90 වර්තමානයේ මේ පාඩු බිව ගන්න තමයි පනතේ 90 තියෙන විදිහට. නමුත් මේ පසුගිය කාලවල වල වෙච්ච මේ කියන්නේ පාඩු වල මේ පාඩු වලට මේම නෑ ඇත්තටම ජනවාරි වලට කලින් තිබ්බ එක නෙමෙයි. මේ කියන්නේ රනින් කොස්ට් එක ජනවාරි වල තමයි අපි වයින් කියන්නේ විදුලි බල මණ්ඩලයේ ප්‍රෙෂරින් අයින් කරන්නේ. එතනින් පස්සේ එතනින් කලින් තිබිච්ච ඒවා ටික භාණ්ඩාගාරේ බාරගත්තා. දැන් තියෙන්නේ ඉදිරියට තියෙන ඒවා ටික ගලප ගන්නයි. ඒ ගලපන එක තමයි මේ කරන්නේ. එතකොට මේ ජූනි මාසයේ ඒ අඩු කිරීම කෙරුවේ නැත්තම් අපිට සමහරට දෙසැම්බර් මාසය වෙනකන් යන්න තිබුණා නම් මේ හැලහැපිලා ඉන්නේ නැහැ. ඒක තියෙනවා. දැන් ඒ වගේම මාධ්‍යන උපයෝගිත කොමිෂන් සභාවෙන් දැන් ප්‍රකාශ කළා තියෙනවා 122 කින්නේ මේ වැඩි කිරීම ඇත්තටම මේ ජනනය කිරීම වැරදි කියලා. මේ කියන්නේ මොකද ඉතින්? ඇත්තම වැරදිද හරිද කියලා බලන්න තවත් දේවල් සමාලෝචනය කරන්න එතුමාලට අයිතිය තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක කරගෙන යනවා. ඒකයි මම කිව්වේ තවමත් හරියටම මේ අවසන් තීන්දුවකට අරන් නැහැ කියලා. ඔය ගණනය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා අපිටත් එහෙම මෙහෙම ආරංචි වෙන පටන් ගත්තා. හැබැයි ඉතින් ඒක මම හිතන්නේ පස්සේ සමතේකටපත් වුණා. මේ මොකද ඉතින් එක තැනකදී පුරෝකථනයක්නේ කරන්න මේක ඉස්සරහට. ඉතින් අනිත් එක කලමනාකරණය බලාපොරොත්තු වෙනවා මේ ජනවාරි මාසයේ විදුලි බිල හොල්ලන්නේ නැතුව ලබන අවුරුද්දේ ජූනි වෙනකන් මේක ය아가න්න පුළුවන් වෙයි අපිට මේ තත්ත්වය උඩ කියලා. මොකද ලබන අවුරුද්දෙත් ආයෙත් අපිට පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාසවල ඉතින් වර්ෂාව අඩු වෙනවා. අපි කවුරුත් දන්නවා ඒ හැරි පෑවිල්ල ආවත් අපිට මේ කලමනාකරණය කරගන්න පුළුවන් වේවි මේ ටැරිෆ් එකෙන් කියලා. එහෙම බලාපොරොත්තුකුත් එක්ක තමයි මේ ගමන යන්න හදන්නේ. ඒ තාමත් 122ද 15ද 10ද කියන තීන්දුව හරියටම අරගෙන නැහැ. ඒ වගේම දැන් අපි ඔබතුමා කියපු ආකාරයට වියදම මේ ටිකේ අඩුයි. මේ කියන්නේ වැඩි කරලා ලබන අවුරුද්දේ දැක්මත් මේ වගේ කියන්නේ ලබන අවුරුද්දේ වැසි තත්ත්වයේ අඩු වුණොත් ඒකත් පියව ගන්න විදියටද මේ ටැරිෆ් එක ඇත්තටම වැඩි කරන්න ඕනේ. මේ විදියට යන්න දුන්නොත් ඒකත් කලමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා කලමනාකරිතේ ප්‍රකාශ කරනවා. ඒක හරි අපිට තේරෙනවානේ. එතකොට මාසෙන් මාසේ අපිට මේක පියවන්න බෑ තෙල් බිල වගේ. එහෙම තත්ත්වයක් තාම අපිට ලැබිලා නැහැ. දැන් තෙල් ගන්නකොට වුණත් මම හිතන්නේ සල්ලි දෙන්න ඕනේ. ඒතර ගල්ලඟුරු වලටත් සල්ලි දෙන්න ඕනේ. ඒ වගේ වියදම් තියෙනවා. ඒව තමයි අධික වෙලා තියෙන. ඉතින් ඒවට ගොඩක් කාලයක් ගන්න බෑ. එහෙම තියෙනවා. මොකද උපයාගත් ධනෙ ඉතිරි කරගත් ධනෙ කියලා විදුලි බල මණ්ඩලේ එහෙම නැහැ. දැන් ඔබතුමා ජලාශ වල තත්ත්වය ගැන කිව්වා. දැන් ඒතර මේ කාලය තුල මම අපිට විස්තර කෙරුවේ එකයි දැන් 160කට වඩා පුනර්ජනනීය බලශක්තිය තියෙනවා. එතකොට විදුලි බල ඇත්තටම දැන් සෝලා සහ සුළං කියන එකෙන් අපි සෝලා වලට නම් සල්ලි ගෙවනවා. හැබැයි ඇවරේජ් කෝස්ට් එකට වඩා අඩුයි. වින්ඩ් එකත් ඇවරේජ් කෝස්ට් එකට වඩා අඩුයි. ඉතින් ඒක ලාභදායකයි. මේ හයිඩ්‍රෝ කියන එක තවත් ලාභයි. මිනි හයිඩ්‍රෝ කියන එකත් තාම පරණ ටැරිෆ් එකට රුපියල් 17ට 18ට වගේ අපි ගන්නෙ. අලුත් ටැරිෆ් එකට කනෙක්ට් වෙලා නැහැ මම දන්න විදිහට 37 ටැරිෆ් එකට. ඉතින් එතකොට මේ ඇත්තටම ලාභයක් තියෙනවා. ලාභ නැති නෑ. ඒ ලාභයත් එක්කම තමයි මේ කියන්නේ කෑෂ් එකක් ඉතුරු වුණොත් ඒ ටික කොහොමටත් අපිට ඊළඟ අවුරුද්ද පෙබරවාරි මාර්තු වෙනකොට මේ ආයි කෑෂ් ඕන. ඔබතුමා කියන්නේ මේ වැසි තත්ත්වයක් එක්ක ලාභයක්, ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන් ලාභයක් රජයට
බොහොම පැහැදිලිව පුළුවන්. ඒකයි තියෙන මේ ටැරිෆ් එකේ. දැන් අද වෙනකොට නෑ. දැන් පහුගිය මාසෙ ගත්තාම අපි ඇත්තටම ලස්. මේ මාසෙ ගත්තාම ප්‍රොෆිට්. ඒක ඔය දෙක එකතු වෙලා තමයි මේක සිරෝ වෙන්නේ. එතකොට මේක මේ ලාභ රඳවා ගැනීම සඳහා තාමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සේවා සැපීම සහ එදිනෙදා වියදම් පියවා ගැනීම තමයි විදුලිවල මණ්ඩලයේ අදටත් තියෙන බලාපොරොත්තුව. දැන් ඒ වගේම අපි දැක්කා අමාත්‍යවරයාත් කලින් ප්‍රකාශ කරා මේක අවුරුද්දේ දෙසරයක් තමයි අපි සම්මිත සංශෝධනය කරන්න කියලා. මං නිවැරදි නම් මේ තුන්වෙනි අවස්ථාව මේ අවුරුද්දේ මේ සංශෝධනය කරන්න යන්නේ. ඔබ නිවැරදි ඇත්තටම අපිත් ඕක ප්‍රකාශ කරා ওই විදිහටම නමුත් දැන් මේක මේ අතිවිශේෂ අවස්ථාවක් නිසා මේක සිද්ධ කළ යුතුයි කියන තැන සියලු දෙනාම පිළිගන්නවා මම හිතන්නේ අමාත්‍යතුමත් කැබිනට් එකට දාලා ඒක අනුමැතිය ගත්තා මොකද දැන් මේ කෑෂ් එක වෙනදාට නම් අපිට භාණ්ඩාගාරයෙන් අපිට දෙනවා තාවකාලිකව හරි පස්සේ පියවමේ පදනම මත හරි දැන් එහෙම තත්වයක් නැහැ ඒක නිසා තමයි හැමෝටම පිළිගන්න වෙලා තියෙන්නේ ඉතින් අනිතක මාස 6කට සැරයක් තමයි නීති අනුකූලව තිබුණේ අතරමැද විශේෂ අවස්ථාවක් වුණොත් අතරමැද ඉන්ටර්විව් එකක් දාන්නත් පනතේ බලතල තියෙනවා. කියන අවුරුද්දට හතර පාරක් අපිට වෙනස් කරන්න බලතල තියෙනවා පනත ප්‍රකාරව.